අදත් බොහොම ආදරෙන් පිළිගන්න හැම කෙනෙක්ම පොත් YouTube අවකාශයට අද අපි කතා කරන්න හදන්නේ ස්වීඩනයට සීතල හිම පිරුණු ස්වීඩනයට අපි යන්නේ නිල්පාට බස් එකක මේ බස් එක යන්න හදන්නේ බොහොම ත්‍රාසජනක බොහොම කුතුහලය දනවන ප්‍රීතිය දනවන ගමනක් බස් එක වැඩි සෙනගක් නැහැ ඉන්නේ නම ද නැහැ ඕන තරම් ඉඩ තියෙනවා ඒකෙන් හින්දා නගින මේ බස් එකටම අපි ගිහිල්ලා බලමු මේ බස් එක කොහෙද යන්නේ කියලා මේ කේෂාන් හරේෂුගේ ග්ලැසේරා ග්ලැසේරා කේෂාන්ගේ දෙවෙනි පොත මේ පොත ත්‍රාසජනක ඊට පස්සේ අද්භූත ඒ වගේම විද්‍යා ප්‍රබන්ධ කියන ශානරයට දාන්න පුළුවන් ශානරයන් කිහිපයකටම අදාළ කරගන්න පුළුවන් විදිය පොත මේ පොතේ පදනම් වෙන්නේ ස්වීඩ්නේ සීතල හිමෙන් මිදුණු පාළු පයිනස් වනාන්තරයක් කතෘතුමා පොත පටන් ගන්නකොට වෙනමම ඉඩක් වෙන් කරලා මේ පොතේ අන්තර්ගතය ගැන කිසිම දැනක කියන්න එපා කියලා කියලා තියෙන නිසාම ඒ ඉල්ලීම නිසාම මේ කතාව ගැන මෙතනින් යාර කිසිම දෙයක් කියන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කොහොම වුණත් පොත කියවගෙන යනකොට මට මේ මුල් පරිච්ඡේද කීපේ එකිනෙකට සම්බන්ධයක් නැති කතා කිහිපයක් තියෙන එක හරිම ගැටලුවක් වුණා හරිම පැටලිලි සහගත දෙයක් වුණා මම දිගින් දිගටම කල්පනා කරන්න ගත්තා මේක කොහොමද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ මේක කොහොමද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ මේ කිසිම දෙයක එකපාර සම්බන්ධයක් හිතා ගන්න බැරුව කියවගෙන යන එක තරමක් දුරට අපහසුවක් දැනුණත් පස්සේ ඒ කියන්නේ පොත සැහැණ දුරක් කියවගෙන ගියාට පස්සේ තමයි මට තේරෙන ගත්තේ මේ පොතේ කුතුහලය කියන එක පටන් ගන්නෙ මෙතනින් කියන එක මේ වෙනස් වෙනස් කතා එකින් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන තැන ඉඳලම තමයි මේ පොතේ කුතුහලය පටන් ගන්නෙ. ඒ වගේම තමයි ඒ පටන් ගන්න කුතුහලය මුළු පොත පුරාවටම රඳවා තියාගන්න කේෂාන් හරිම දක්ෂ විදියට සමත් වෙලා තියෙනවා කියන එක තමයි ග්ලැසේරා පොත ගැන මට ඔබට කියන්න තියෙන පළවෙනිම කාරණාව. මුලින්ම මම හිතුවා මේ හොල්මනක් කියලා. ඊට පස්සේ ටිකක් කියවගෙන යනකොට මට තේරුණා නෑ නෑ මේ සතෙක් මේ මොකෙක් හරි අමුතු විදිහක සතෙක් වෙන්න ඕනේ. අර ටිකක් කියවගෙන යනකොට නෑ මේක මේ කවුරුනි සැලසුමක් ඇතුව කරන මේ මිනිස්සේ. අර ටිකකින් නෑ 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 මේ හොල්මනක් වෙන්න ඕනේ. මේ විදිහට විවිධ උපකල්පන විවිධ තැන්වලදී මම කරගෙන තමයි මේ පොත කියවගෙන ගියේ. හැබැයි මේ විවිධ උපකල්පන ගොඩක් විවිධ සිදුවීම් ගොඩක් මේ ඔක්කොම එකතු කරලා මේ විදිහට මේ ලොකු කතාවක් වගේ පෙවනට මේ මුළු කතාවම යන්නේ එක රාත්‍රියක. කොහොම පොඩි කාලපරාසයක් ඇතුළත එකම රාත්‍රියක් ඇතුළත සිදුවෙන සිදුවීම් පෙළක් තමයි මේ පොතට පදනම් වෙන්නේ. ඒ වගේම තමයි මේ එක රාත්‍රිය ඇතුළේ නොඅඩුව ත්‍රාසය භීතිය කුතුහලය විද්‍යාව මේ හැමදේම හරි ලස්සනට එකතු වෙලා තියෙනවා. ඒ වගේම මේ ත්‍රාසය වීතිය කුතුහලය වගේ හැඟීම් මේ අපිට එකපාර මේ පොතේ මතු පිටින් පෙනුනට මේ පොතේ යටිපෙළ තව හරිම ලස්සන පුංචි කතාවක් යනවා. අපි ජීවිත අතර ඇතිවන යම් යම් සම්බන්ධකම් අපි අපේ ආදරණීයයන් වෙනුවෙන් තියෙන ආදරය ඊට පස්සේ අපි නොදැනුවත්ම හෝ අපි අපේ ආදරණීයයන් වෙනුවෙන් කරන්න පෙළඹෙන කැපකිරීම් ගැන හරි ලස්සන යටිපෙළ කතාවක් මේ පොතේ තියෙනවා. ඒක නිසාම මට හිතුණා මේ ත්‍රාසය වීතිය කුතුහලය වගේ දේවලුත් එක්ක මේ ආදරේකුත් කලවම් වෙලා හරිම ලස්සනට මේ ලියවලා තියෙන පොත හරිම අපූර්ව රස සංකලනයක් විදිහට. එහෙමත් නැත්නම් හැම දෙයක්ම බොහොම සමබරව එකතු වෙච්ච හරි අපූර්ව එක ශාන්ත්‍රයකට දාගන්න බැරි විදිහ පොතක් විදිහට තමයි මට දැනුනේ. තවත් මේ පොතේ තියෙන විශේෂම දෙයක් තමයි මේ පොතේ කොහෙවත් ප්‍රධාන චරිතයක් කියලා අපිට හම්බ වෙන්නේ නැහැ. අපි එක චරිතයක් මෙයා තමයි ප්‍රධාන චරිත කියලා වෙන් කරගෙන ටිකක් කලින් නම් චරිතය සම්පූර්ණයෙන් මාරු වීමක් සිද්ධ වෙනවා. ඒ ප්‍රධාන චරිතය කියන එක වෙන කෙනෙක් යනවා. ඉතින් මේ වගේ එක ප්‍රධාන චරිතයක් නැති එකක් මට විශේෂත්වයක් විදිහට මේ පොතේ දැනුණා. ඒ වගේම තමයි අපි සාමාන්‍ය පොත්වල දකින ප්‍රධාන ගැටුමක් තියෙනවානේ. මේ ගැටුමට අමතරව මේ පොතේ තුල මේ චරිත අතර විවිධ ගැටුම් තියෙනවා. ඒ වගේම මේ හැම චරිතයකම තමන්ගේම කියලා වෙනම කතාවක් තියෙනවා. ඒ කතාව තුළ ඒ චරිතවල අතීතයන් වර්තමානයන් මේ චරිත මේ සිටුවීමට මේ කියන එක දවසට එන්නේ කොහොමද කියන කාරණාව හරි ලස්සට මේ පොතේ තනින් තනින් අපිට එකතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පොතේ ප්‍රධාන චරිතයක් නැති වුණාට මට වැඩියෙන්ම හිතට දන්න චරිතය මැක්ස්. මට වෙලාවෙම හිතන දිගටම කත කියනනට හිතන මේ මැක්ස්ට වෙච්ච දේ හරිම අසාධාරණයි කියලා. මේ මැක්ස් කියන චරිතයත් එක්ක චරිතය ගොඩනංගලා තියෙන විදිහත් එක්ක මම හරි සංවේදී වුණා. ඒ මැක්ස් සම්බන්ධ සිදුවීම් පෙළට සමහරවිට මම ඒ වගේ පුද්ගලින් එක වැඩ කරලා තියෙන කෙනෙක් ඉඳද දන්නේ නැහැ. මට ඒ චරිතය ඇත්තටම අනිත් සියලු චරිත අභිභවා හරි තදින් දැනුණා.
තවත් හරි ලස්සන දෙයක් දැක්ක මේ පොත ඇතුලේ තියෙනවා දිනපතක් තියෙනවා පරිශන වර්තා තියෙනවා ඉතින් මෙන්න මේ මේ විවිධ විවිධ ලේඛනයන් විවිධ විදිහට අපිට වෙන් කරලා දක්වන්න මේ කතුවරයා විවිධ විවිධ ෆොන්ට්ස් භාවිත කරලා තියෙනවා අපි කියන්නේ අකුරු රටා කියලා විවිධ අකුරු රටාවලින් මේ එක එක ලේඛනයන් අපිට වෙන් කරලා දීලා තියෙනවා මට මෙන්න මේකත් හරි නැවුම් විදිහක අත්දැකීමක් වුණා ඒ වගේම තමයි හරි අපූර්ව සංකේත නාම රටාවකුත් මේ කතුවරය භාවිත කරලා තියෙනවා මේ සංකේත නාම රටාවත් මම හිතන්නේ ලංකාවේ පොත්පත් ලියවෙනකොට ටිකක් නැවුම් දෙයක් විදිහට තමයි මම දැක්කේ මේ වගේ තව චූටි චූටි බොහෝ දේවල් අලුත් දේවල් මම මේ ග්ලැසේරා පොත පුරාවටම දැක්කා ඒ වගේම මම මේ පොතේ පරිම අපූර්ව කවර නිර්මාණයකුත් දැක්කා මේ පොතේ පොතට පාදක වෙලා තියෙන ස්වීඩ්නේ මේ සීතල පරිසරය පයින් සනන්තර මේ හැමදේම හරි අපූර්වට සංකේතවත් වෙන විදිහට කරපු මට අනුව නම් ඇත්තටම හොඳ කවර නිර්මාණයක් මම ග්ලැසේරා පොතට දැක්කා මට බලන්න බැරුණා කවුද කවර නිර්මාණය කරේ කියලා කොහොමුණත් බොහොම සාර්ථක කවර නිර්මාණයකුත් මම මේ ග්ලැසේරා පොතේ දැක්කා ඒ වගේම පොත අතර ගත්ත වෙලාවදල මට දිගින් දිගටම දැනෙන ගත්ත මේක පරිවර්තනයක්ද පරිවර්තනයක්ද කියලා. ඒ තරම් අපි කවදාවත් මේ දැකලා නැති ස්වීඩන් කියන පරිසරය හරි ලස්සනට අපි තුල මවන්න කතුවරය සමත් වෙලා තියෙනවා. ඒ වගේම පොතක් කියනට වඩා මේක ටිකක් ෆිල්ම් එකක් බැලුවා වගේ දැනෙන විදිහට හරි අපූර්ව ලියවිල්ලක් කේෂාන් හරේෂ් මේ පොතේ කරලා තියෙනවා. සජීවි විස්තර කිරීමක් මම හැමතැනකදීම දැක්කා. මේ චරිත ගොඩනැංවීම තුල පරිසර විස්තර කිරීම සිදුවීම් විස්තර කිරීම මේ හැමදේම හරිම සජීවී ගතියක් තියෙනවා. ඉතාම දක්ෂ ලියවීමක් තියෙන මේකෙන් නම් මට හිතුනේ මේක ෆිල්ම් එකක් බලුවා වගේ වගේ මට දිගින් දිගටම හිතුනා මේක ටීවී සීරීස් එකකට වගේ ගන්නවනම් හොඳ වස්තු බීජයක් තියෙන කතාවක් කියලා. ඉතින් ඔය ඔක්කොම සිතුවිලි අතර මේකේ තියෙන මේ විද්‍යාත්මක කාරණා ගැන සමහර තැන්වලදී මම අන්තර්ජාලයේ හොයලා බැලුවා මොකද මට අපහැදිලි වෙච්ච තැන් දැනුණා කියලා කියන්නේ ඒකේ තියෙන විද්‍යාත්මක කාරණා තව ටිකක් දැනගත්තොත් හොඳයි කියලා මම හොයපු තැන් තිබුණා ඒ හැමතැනකදීම මට මේ පොතේ ලියලා තියෙන කාරණා බොහොම ඇත්ත කියලා තේරුණා ඉතින් කතුවරයා මේ සිදුවීම් ලියන්න කලින් මේ විද්‍යාත්මක පදනම් ලියන්න කලින් හොඳ අධ්‍යයනයක් කරලා තියෙන බවත් මට හොඳටම තේරුණා ඉතින් ග්ලැසේරා මේ පොත ලියලා තියෙන්නේ කේෂාන් හරේෂු මේක කේෂාන්ගේ දෙවෙනි පොත මේ කේෂාන්ගේ පළවෙනි පොත නිදනවිල මම කියවලා නැහැ නමුත් හුඟක් හොඳ ප්‍රතිචාර තියෙන පොතක් ඒකත් ඉතින් දෙවෙනි පොත තමයි මේ ග්ලැසේරා නැගුම් කතාවක් හරිම වෙනස් විදිහක කතාවක් මම ඇත්තටම එක හුස්මට කියවලා ඉවර කරා ගන්න ලස්සන පොතක් තව විශේෂ දෙයක් තියෙනවා මේ පොතේ සමහර තැන් පොත ඉවර වෙනකොට සමහර තැන් අසම්පූර්ණයි මම දන්නේ නැහැ මේකට තව දෙවෙනි පොතක් එනවාද කියලා. එහෙමත් නැත්නම් අපිට හිතන්න අපිට යම් උපකල්පනයක් කරගන්න ඉඩ ඉතුරු කරලා තියෙනවාද කියලා. කොහොම වුණත් ලස්සන පොතක් නැවතත් කියන්නේ ගන්න කියවන්න වෙනස්ම විදිහක වෙනස්ම රස සංකල්පයක් තිබ්බ මම පෞද්ගලිකව හරිම ආසාවෙන් කියවපු පොත. ඉතින් අපි කතා කරේ කේෂාන් හරේෂුගේ ග්ලැසේරා පොත ගැන. මේ පොත නිකුත් වෙන්නේ ග්‍රන්ථ ප්‍රකාශනයක් විදිහට පිටු 344ක පොතක් මිල සඳහන් වෙන රුපියල් 800ක්. හැබැයි මේක ග්‍රන්ථ ප්‍රකාශනයක් හින්දා ඔයගලන් ග්‍රන්ථ වෙබ් අඩවිට ගියොත් එහෙම ග්‍රන්ථ වෙබ් අඩවින් 30%ක වට්ටමක් සහිතව මේ පොත රුපියල් 560කට මිලදී ගැනීම හැකියාව තියෙනවා. ගන්න කියවන්න අපව කියන්නේ ලස්සන පොතක්. ඊළඟ දවසේ කතා කරන පොත. ඊළඟ දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැඩි කතාබහට ලොක් නොවුණු අලුතෙන් නිකුත් වුණු තවත් පොතක් ගැන. මෙන්න මේ පොත තම්මන රජින. මේ පොත ගැන මම කතා කරන්න තීරණය කළේ වැඩි ජනප්‍රිය පොතක් නොවුනත් ගුණාත්මක බවින් ඉතාම ඉහළ තියෙන පොතක්. මේකේ තියෙන්නේ කුවේණියගේ කතාව. හැබැයි අපි දන්නා කතාව නෙමෙයි. මොකද්ද තියෙන්නේ මේ පොතේ මොකද්ද වෙන්නේ කියලා ගිහිල්ලා බලමු අපි ලබන සතියේ.